දැන් අඳින්න යන්නේ වෝටර් කලර්ස් වලින් ගහක්. ඉස්සලාම ගහේ කඳ ඇඳගෙන ඉන්න ඕනේ. කොළ අඳින්න යන්නේ නැහැ පැන්සලෙන්. ඒවා වෝටර් කලර්ස් වලින් දාන්නේ. ගොඩක් අත දානවා මම මේකෙදි. එතකොට ටිකක් ලස්සන බවක් එනවා. දඟර ගැහිච්ච අතු එහෙම අඳින්න ඕන ගහන ඉති. දැන් කහපාට ගන්න මම මේකෙදි. ඉස්සෙල්ලාම කහපාට ටිකක් අරන් ඉස්සෙල්ලාම ලකුණු කරගන්නවා ගහේ කොළ කොච්චර දුරට විහිදෙනවද අනේ කියන ටික. පාට කරන්න ඕනේ පරාසය මේ කහපාටින්ම ලකුණු කරගන්නවා. ඊට පස්සේ කහයි ලා කොල්ලයි එකතු කරගෙන මේකේ ඉතුරු ටික කොළ කියන්නේ උඩ කහපාට ඉතුරු වෙන විදිහට යට ටික කහයි කොළයි මික්ස් කරලා ගා ගන්නවා.
ඊට පස්සේ තදකොළ. තදකොළයි කළුයි වගේ එකතු කරලා නැත්නම් රතු පාට වගේ දාලා මේ විදිහට තදකොළ පාටක් එක මේ හදා ගන්න පුළුවන්. ඒකත් මම මේ විදිහට පාට කරනවා. උර ටිකක් ලාගති ඉතුරු කරන්න ඕන. දැන් අනිත් කොළ වලත් මම එහෙම කොළ පාට දාගත්තා. තව එකක් වගේ මට ඉඩස්මත් වගේ තියෙන හින්දා මම එතනිනුත් අයිනෙන් චුට්ටක් මේ විදිහට පාට කරගන්නම්. ඊට පස්සේ මම තද නිල් ගන්නවා. තද නිල් අරගෙන මේ කොළවල යටින් ටිකක් ඉරිරි වෙන්න ඇඳ ගන්නවා. තද නිල් ගත්තේ ඉරිරි වගේ ඇඳගෙන ඊට පස්සේ වතුර චුට්ටක් දාලා ඒ ටික තව විහිදවනවා. අනිත් කොළවලත් ඒ වගේම තැන් තැන් වලින් කරන්න පුළුවන්.
ඊට පස්සේ මේලා දුබුරුයි කහයි වගේ තියෙන හුරු පාටක් තියෙනවා. ඒ පාටින් මම කඳ පාට කරනවා මේ ගහේ ඉස්සලාම. දැන් කොළ අස්සෙන් ඒ අතු මතු වෙන විදිහට පාට කරන්න පුළුවන් අපිට. දැන් ගහේ තද දුඹුරු පාට අරගෙන අපිට අවශ්‍ය තැන්වල විතරක් ඒ දුඹුරු පාට පාට කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් නිල් පාටින්, කොළ පාටින්, දුබුරු පාටින් පැන්සලින් පොඩ්ඩක් වර්ණ මේකට ඉහගන්න මේ වගේ. කොළ පාටින්ම අර ගහේ කොළ හරියට ඉස්සනම් ඒත් ලස්සනයි. මං එහෙම හින්න ගියේ නැහැ.
දැන් අඳින්නේ වෝටර්කලර්ස් වලින් ගහක්. ඉස්සලාම ගහේ කඳ ඇඳගෙන ඉන්න ඕනේ. කොළ අඳින්න යන්නේ නැහැ පැන්සලෙන්. ඒවා වෝටර්කලර්ස් වලින් දාන්නේ. ගොඩක් අත දානවා මම මේකෙදී. එතකොට ටිකක් ලස්සන බවක් එනවා. දඟර ගහිච්ච අතු එහෙම අඳින්න ඕන ගහනීති. දැන් කහපාට ගන්නෙ මම මේකෙදි. ඉස්සෙල්ලාම කහපාට ටිකක් අරන් ඉස්සෙල්ලාම ලකුණු කරගන්නවා ගහේ කොළ කොච්චර දුරට විහිදෙනවද අනේ කියන ටික පාට කරන්න ඕනේ. පරාසය මේ කහපාටින්ම ලකුණු කරගන්නවා. ඊට පස්සේ කහයි ලා කොළයි එකතු කරගෙන මේකේ ඉතුරු ටික කොළ කියන්නේ උඩ කහපාට හිටින් ඉතුරු වෙන විදිහට යට ටික කහයි කොළයි මික්ස් කරලා ගා ගන්නවා.
ඊට පස්සේ තදකොළ තදකොළයි කළුයි වගේ එකතු කරලා නැත්නම් රතු පාට වගේ දාලා මේ විදිහට තදකොළ පාටක් එක මෙව හදා ගන්න පුළුවන් ඒකත් මම මේ විදිහට පාට කරනවා උර ටිකක් ලාගති ඉතුරු කරන්න ඕන දැන් කොළ වලත් මම එහෙම කොළ පාට දාගත්තා. තව එකක් වගේ මට ඉඩස්මත් වගේ තියෙන හින්දා මම එතනිනුත් අයිනෙන් චුට්ටක් මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ මම තද නිල් ගන්නවා තද නිල් අරගෙන මේ කොළවල යටින් ටිකක් ඉරිරි වෙන්න ඇඳ ගන්නවා තද නිල් ගත්තේ ඉරිරි වගේ ඇඳගෙන ඊට පස්සේ වතුර චුට්ටක් දාලා ඒ ටික තව විහිදවනවා අනිත් කොළවලත් ඒ වගේම තැන් තැන් වලින් කරන්න පුළුවන්.
ඊට පස්සේ මේලා දුබුරුයි කහයි වගේ තියෙන හුරු පාටක් තියෙනවා. ඒ පාටින් මම කඳ පාට කරනවා මේ ගහේ ඉස්සලාම. දැන් කොළ අස්සෙන් ඒ අතු මතු වෙන විදිහට පාට කරන්න පුළුවන් අපිට. දැන් ගහේ තද දුඹුරු පාට අරගෙන අපිට අවශ්‍ය තැන්වල විතරක් ඒ දුඹුරු පාට පාට කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් නිල් පාටින්, කොළ පාටින්, දුබුරු පාටින් පැන්සලින් පොඩ්ඩක් වර්ණ මේකට ඉහගන්න මේ වගේ. කොළ පාටින්ම අර ගහේ කොළ හරියට ඉස්සනම් ඒත් ලස්සනයි. මං එහෙම හින්න ගියේ නැහැ.
දැන් අඳින්නේ වෝටර්කලර්ස් වලින් ගහක්. ඉස්සලාම ගහේ කඳ ඇඳගෙන ඉන්න ඕනේ. කොළ අඳින්න යන්නේ නැහැ පැන්සලෙන්. ඒවා වෝටර්කලර්ස් වලින් දාන්නේ. ගොඩක් අත දානවා මම මේකෙදි. එතකොට ටිකක් ලස්සන බවක් එනවා. දඟර ගැහිච්ච අතු එහෙම අඳින්න ඕන ගහන ඉති. දැන් කහපාට ගන්න මම මේකෙදි. ඉස්සෙල්ලාම කහපාට ටිකක් අරන් ඉස්සෙල්ලාම ලකුණු කරගන්නවා ගහේ කොළ කොච්චර දුරට විහිදෙනවද අනේ කියන ටික. පාට කරන්න ඕනේ පරාසය මේ කහපාටින්ම ලකුණු කරගන්නවා. ඊට පස්සේ කහයි ලා කොළයි එකතු කරගෙන මේකේ ඉතුරු ටික කොළ කියන්නේ උඩ කහපාට හිටින් ඉතුරු වෙන විදිහට යට ටික කහයි කොළයි මික්ස් කරලා ගා ගන්නවා.
ඊට පස්සේ තදකොළ. තදකොළයි කළුයි වගේ එකතු කරලා නැත්නම් රතු පාට වගේ දාලා මේ විදිහට තදකොළ පාටක් එක මේ හදා ගන්න පුළුවන්. ඒකත් මම මේ විදිහට පාට කරනවා. උර ටිකක් ලාගති ඉතුරු කරන්න ඕන. දැන් ඉක්කොල වෙලත් මං එහෙම කොළ පාට දාගත්තා. තව එකක් වගේ මට ඉඩස්මත් වගේ තියෙන හින්දා මම එතනිනුත් අයිනෙන් චුට්ටක් මේ විදිහට පාට කරගන්නම්. ඊට පස්සේ මම තද නිල් ගන්නවා. තද නිල් අරගෙන මේ කොළවල යටින් ටිකක් ඉරිරි වෙන්න ඇඳ ගන්නවා. තද නිල් ගත්තේ ඉරිරි වගේ ඇඳගෙන ඊට පස්සේ වතුර චුට්ටක් දාලා ඒ ටික තව විහිදවනවා. අනිත් කොළවලත් ඒ වගේම තැන් තැන් වලින් කරන්න පුළුවන්.
ඊට පස්සේ මේලා දුබුරුයි කහයි වගේ තියෙන හුරු පාටක් තියෙනවා. ඒ පාටින් මම කඳ පාට කරනවා මේ ගහේ ඉස්සලාම. දැන් කොළ අස්සෙන් ඒ අතු මතු වෙන විදිහට පාට කරන්න පුළුවන් අපිට. දැන් ගහේ තද දුඹුරු පාට අරගෙන අපිට අවශ්‍ය තැන්වල විතරක් ඒ දුඹුරු පාට පාට කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් නිල් පාටින්, කොළ පාටින්, දුබුරු පාටින් පැන්සලින් පොඩ්ඩක් වර්ණ මේකට ඉහගන්න මේ වගේ. කොළ පාටින්ම අර ගහේ කොළ හරියට ඉස්සනම් ඒත් ලස්සනයි. මං එහෙම හින්න ගියේ නැහැ.
දැන් අඳින්නේ යන්නේ වෝටර් කලර්ස් වලින් ගහක්. ඉස්සලාම ගහේ කඳ ඇඳගෙන ඉන්න ඕනේ. කොළ අඳින්න යන්නේ නැහැ පැන්සලෙන්. ඒවා වෝටර් කලර්ස් වලින් දාන්නේ. ගොඩක් අත දානවා මම මේකෙදී. එතකොට ටිකක් ලස්සන බවක් එනවා. දඟර ගැහිච්ච අතු එහෙම අඳින්න ඕන ගහන ඉති. දැන් කහපාට ගන්න මම මේකෙදි ඉස්සෙල්ලාම කහපාට ටිකක් අරන් ඉස්සෙල්ලාම ලකුණු කරගන්නවා ගහේ කොළ කොච්චර දුරට විහිදෙනවද අනේ කියන ටික. පාට කරන්න ඕනේ පරාසය මේ කහපාටින්ම ලකුණු කරගන්නවා. ඊට පස්සේ කහයි ලා කොළයි එකතු කරගෙන මේකේ ඉතුරු ටික කොළ කියන්නේ උඩ කහපාට ඉතුරු වෙන විදිහට යට ටික කහයි කොළයි මික්ස් කරලා ගා ගන්නවා.
ඊට පස්සේ තදකොළ තදකොළයි කළුයි වගේ එකතු කරලා නැත්නම් රතු පාට වගේ දාලා මේ විදිහට තදකොළ පාටක් එක මෙව හදා ගන්න පුළුවන් ඒකත් මම මේ විදිහට පාට කරනවා උර ටිකක් ලාගති ඉතුරු කරන්න ඕන දැන් කොළවලත් මම එහෙම කොළපාට දාගත්තා. තව එකක් වගේ මට ඉඩස්මත් වගේ තියෙන හින්දා මම එතනිනුත් අයිනෙන් චුට්ටක් මේ විදිහට පාට කරගන්නවා. ඊට පස්සේ මම තද නිල් ගන්නවා තද නිල් අරගෙන මේ කොළවල යටින් ටිකක් ඉරිරි වෙන්න ඇඳ ගන්නවා තද නිල් ගත්තේ ඉරිරි වගේ ඇඳගෙන ඊට පස්සේ වතුර චුට්ටක් දාලා ඒ ටික තව විහිදවනවා අනිත් කොළවලත් ඒ වගේම තැන් තැන් වලින් කරන්න පුළුවන්.
ඊට පස්සේ මේලා දුබුරුයි කහයි වගේ තියෙන හුරු පාටක් තියෙනවා. ඒ පාටින් මම කඳ පාට කරනවා මේ ගහේ ඉස්සලාම. දැන් කොළ අස්සෙන් ඒ අතු මතු වෙන විදිහට පාට කරන්න පුළුවන් අපිට. දැන් ගහේ තද දුඹුරු පාට අරගෙන අපිට අවශ්‍ය තැන්වල විතරක් ඒ දුඹුරු පාට පාට කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් නිල් පාටින්, කොළ පාටින්, දුබුරු පාටින් පැන්සලින් පොඩ්ඩක් වර්ණ මේකට ඉහගන්න මේ වගේ. කොළ පාටින්ම අර ගහේ කොළ හරියට ඉස්සනම් ඒත් ලස්සනයි. මං එහෙම හින්න ගියේ නැහැ.